දෙදස් දොළහ ඉඳල දෙදස් පහළව වෙනකනුත් ඒවගේ අපිව සිරගත කරන මොහොත දක්වාත් මේ රට ගිලගනිමින් තියෙන අන්තවාදයන් සහ සංක්‍රමණික සංස්කෘතික ඝාතක කල්ලි ගැන අපි දිගින් දිගටම හෙළිදරව් කෙරුවා. එදා ඒවා හෙළිදරව් කරද්දි මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ වකට හිටපු මැති ඇමතිවරු අපිට ජාතිවාදියෝ කිව්වා, ආගම්වාදියෝ කිව්වා, මේ මහින්ද රාජපක්ෂගේ වැඩ ඡන්දකරන වැඩපිළිවෙලක් කිව්වා, නෝර්වේ කුමන්ත්‍රණයක් කිව්වා, නොයෙක් නොයෙක් විදියට අපට අවලාද නැගුවා. හැබැයි ඒ සියලු අවලාද නගද්දි අපි අපේ යුග මෙහෙවර, අපි අපිට පැවරිච්ච ජාතික මෙහෙවර හිසින් දරාගෙන ඒ අය ළඟත් දන නොනමා උන්ගේ වලව්වල වලම් බාන්න යන්නේ නැතුව, මේ සිවුරය වෙනුවෙන් පාවිච්චි කරන්න නැතුව එදත් කෙලින් කටින් හිටගෙන උන්ගේ ආණ්ඩුව කාලෙත් ගොඩ නැගුණු ඒ අන්තවාදය ගැන අපි කිව්වා. ඒක ඔප්පු වෙලා නැද්ද? මහින්දගේ කාලේ තමයි 2014 සාරාන් හෂීම්ව රටින් පලා යන්න හදනවා, YSIS පන්නේ ක්‍රියාකාරකම් කරනවා, කාටන් කුඩිය මුල් කරගෙන නැගෙනහිර පළාත මුල් කරගෙන සුෆි මුස්ලිම් මිනිස්සුන්ගේ සොහොන් කඩනවා, කඩු කිනිසි අරගෙන සැරිසරනවා. සිබ්ලි ෆාරුක් සහ අබ්දුල් රහමාන් විසින් මේ සහරාන් හෂිම්ව රටින් පිටුවහල් කරන්න හදනවා, කරුණාකල් අත්තරංගුවට ගන්න කියලා එදා අපි කිව්වා. කෝ ඇහුවද? පහුගිය අප්‍රේල් 21 වෙනිදා මරාගෙන මැරෙනකම් එවකට ආණ්ඩුව වුණොත් ඒ යුතුයකම කළේ නැහැ. මේ වර්තමාන ආණ්ඩුවේ මේ පෞකාරයෝ ඒ යුතුයකම කළේ නැහැ. ජාතික ආරක්ෂාව බල්ලට දැම්මා. අපිට මහ පුදුම වේදනාවක් දැනෙනවා. අපි දැක්ක ඊයේ හදිසි නීතියවත් කෙරුවා. ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදාවට රට බාර දුන්නා. අපි ඒ ගැන ස්තුතිවන්ත වෙනවා. අලුත් හමුදාපතිවරයෙක් ඇවිල්ලා ඉන්නවා. දැන් ඇමරිකාවට හුදාව හැදිලා, ඇමරිකාව හිතාගෙන ඉන්නවත් දන්නේ මේ ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාකාරකම් දෙස බලද්දි ලංකාව ඇමරිකාවේ කොලනියක් කියලා හිතාගෙන ඉන්නවත් දන්නේ නේ. ඇමරිකානු තානාපතිනිය ඇතුළු බටහිර බොහෝ රටවල් වර්තමාන හමුදාපතිවරයාගේ පත්කිරීම පිළිබඳ අප්‍රසාදය පළ කළා. යකෝ, අපේ රටේ හමුදාපති තෝරගන්නේ අපිට ඕන විදියට, රටේ නායකයට ඕන විදියට. ඒකට මොකද ඇමරිකාවට තියෙන හුදාව? මේක තමයි දුර්වල පාලකයෝ රටකට පහළ වුණාම අපි ඇස්පනා පිට අත්විඳින සත්‍යය.